අපි රටේ ප්‍රධාන ආහාර බත්. බත් කීපම අපිට මතක් වෙන වගාව තමයි ප්‍රධාන වශයෙන්ම වී වගාව. වී කීපුවම අපිට අමතක කරන්න බැරි ආයතනයක් තමයි බතලකොඩ වී පර්යේෂණ සංවර්ධන ආයතනය. ලංකාවේ ගොවි මහත්වරුන්ට විශාල වී වර්ග ප්‍රමාණයක් මෙහි පර්යේෂණ කරලා හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම තමයි බතලකොඩ වී පර්යේෂණ ආයතනය වී වගාවට වැළඳෙන රෝග පලිබෝධ පාලන පිළිබඳවත් පර්යේෂණ සිදු කරනවා. පහුගිය කන දෙක තුළ විශේෂයෙන්ම ලංකාව පුරා ව්‍යාප්තලා ගිය පැළමැක්කාගේ හානි සහ දුඹුරුපැළ කීඩයි හානි නිසා අපේ රට විශාල අස්වනු ප්‍රමාණයක් අහිමි වුණා. ඉතින් මේ අස්වනු ප්‍රමාණය අහිමි වීම ඉදිරි කන්නවලටත් සිදුවීම වළක්වා ගන්න බතලකොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පර්යේෂණ කරලා අලුත් ක්‍රියාමාර්ග හොයාගන්න. අපි බලමු අපි කන්න ආරම්භ කරන්න ප්‍රථමව සහ කන්න තුළදී අපි මොනවද සිදු කරන්න ඕනි ක්‍රියාමාර්ග කියලා පර්යේෂණ නිලධාරතුමාගෙන් අපි අහලා දැනගනිමු. මේ අවස්ථාවේදී ඉන්නේ වී වගාවේ අස්වනු නෙලාගත්ත කුඹුරක තමයි ඉන්නේ. එතකොට අපිට මේ වෙලාවේ තියෙන කුඹුර දැක්කහම අපිට පේනවා මේ කුඹුරේ තියෙන තත්ත්වය කොහොමද කියලා. අපි විශේෂයෙන්ම අද දවසේ බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡා කරන්න විශේෂයෙන්ම මේ කන්නේ පැවති කීඩෑවුව දුර අපි කොහොමද ඊළඟ කන්නේට එන එක වළක්වා ගන්න අපි මොනවද කළ යුත්තේ කියන කාරණය. විශේෂයෙන්ම 2017-18 මහකන්නේ තුළ දුඹුරුපැළ කීඩාවන්ගේ හානිය වසංගත මට්ටමට විශේෂයෙන්ම කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කේ පැතිර ගියා. ඒ වගේම 2018 කන්නේත් ඉතාමත්ම අවාසනාවන්ත විදිහට අපිට දිස්ත්‍රික්ක කිහිපයකම ලංකාවේ ප්‍රදේශ රැසකම විශේෂයෙන් කුරුණෑගල, අම්පාර, පොළොන්නරුව, ගම්පහ කියන දිස්ත්‍රික්ක රැසකටම ඒ තත්ත්වයට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. අතීතේ බැලුවොත් අපි කන්න අවුරුදු කිහිපයකට වරක් තමයි මේ අත්දැකීමට අපි මුහුණ දුන්නේ. නමුත් මේකෙදී අපිට එකලංග කන්න දෙහික මේ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වුණා. එකලංග කන්න දෙහිකදී මේ අත්දැකීම ලැබෙන්න විශේෂ හේතු සාධක කිහිපයක් තියෙනවා. අපි ඒ නිසා බලන්න ඕන මේ ඇතිවෙච්ච අත්දැකීම නැවතත් ඊළඟ කන්නේට ගියොත් ඒක බොහොම අවාසනාවන්ත තත්ත්වයක් වෙනවා. මෙන්න මේ ශේෂ්ත්‍රය දැන් බැලුවොත් මේකේ අස්වනු නෙලලා අවසන් වෙලා තියෙනවා. මේකේ තියෙනවා කුඩා පැල තියෙනවා. නිරිවගාවෙන් ආපු කරල් තියෙනවා. ඒ කියන්නේ ගොයන් ගහේ සෑම අවස්ථාවකම නියෝජනය වෙන විදිහට තියෙනවා. වල් පැල ඇති ගොඩක් තියෙනවා. මෙන්න මේ තත්ත්වය වීවගාවේ ඉන්න ප්‍රධාන පලිබෝධකයෝගේ විවිධ අවස්ථා මේකෙන් නොනැසී පැවතීමට එයාලගේ ජීවන චක්‍රය පවත්වා ගන්න මේ තියෙන පරිසරය ඉතාමත් යෝග්‍ය වෙනවා. එතකොට මෙන්න මේ තත්ත්වය අපි වීවගාව අවසන් වෙලා එහෙම නැත්නම් ගොයන් කපාගත්තට පස්සේ අපේ ශේෂ්ත්‍රවල මෙන්න මේ තත්ත්වය තියෙනවා කියන්නේ අපට ඒක තහවුරු කරගන්න බැරි වෙනවා. මේ තියෙන ගොයන් ගහේ අවස්ථාවල ඒ දුඹුරුපැළ කීඩෑවන්ට රැඳී ඉන්න පුළුවන්. එතකොට අපි නැවත වගාව ආරම්භ කරාම ඒ වගාවට නැවත බොහොම කෙටි කාලයකින් පැලාවදීදීම මේ කීඩෑවුව දුර ආරම්භ වෙන්න පුළුවන්. ඒක ඉතාමත්ම භයානක තත්ත්වයකට පීදෙන අවස්ථාව වෙනකොට ඒක යන්න පුළුවන්. ශාකයේ මුල්ම අවස්ථාවේ එහෙම නැත්නම් ගොයමේ මුල් පඳුරු දමන මුල් අවස්ථාවල ඒ කීඩෑවුව දුර ආරම්භ වුණොත්. ඒ නිසා අපි අද දවසේ බලමු අපි මේ පැවතුණු කීඩෑ හානිය එහෙම නැත්නම් මේ පැවතුණු කීඩෑ වසංගතය අපේ ඉදිරි කන්නේ සඳහා යන්නේක වළක්ව ගන්න අපි විසින් අපේ ගොවි මහත්තුරු විසින් අපි ශේෂ්ත්‍රයේ මොනවද කරන්න ඕන කාරණා කියන එක. අස්වනු නෙලාගත්ත ලියක් දෙක තමයි අපි දැන් ඉන්නේ. එතකොට ඒ අවස්ථාවයි මේ අවස්ථාවයි ඔබට දැක්කහම ආත්පසින්ම වෙනස් අවස්ථාවක්. මෙන්න මේක තමයි නිවැරදිව බින්සකස් කිරීමේ මූලික පියවර ආරම්භ කරලා තියෙන්නේ. දැන් අපි මතක් කර කාරණේ තමයි පවතින කොළපාට කොටස් ගොයන් ශාක ඇතුළුව ඒ අනිකුත් වල් පැලෑටි ඇතුළු සියලුම කොළපාටට තියෙන ශාක අපි ඉවත් කරන්න ඕනේ. එහෙම වුණොත් පමණයි අපිට ඒ කියන පලිබෝධකීන්ගේ විශේෂයෙන්ම දුඹුරුපැළ කීඩෑවන් ඇතුළු පලිබෝධකයෝ ඇතුළු අනිකුත් පලිබෝධකයන්ගේ අවස්ථාවට ඒ වගේ ශේෂ්ත්‍රයෙන් ඉවත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ ආකාරයට මේ නිවැරදිව මෙතන බින් සකස් කිරීම ආරම්භ කරලා තියෙනවා. පළවෙනි පියවර වෙන්න ඕන අපි බින් සකස් කිරීමේ මුල් හිය නැත්තම් බින් හිය කියලා කියන්නේ පස පෙරලීම. අපි නිවැරදිව පස පෙරලලා මේ ආකාරයට සිද්ධ කරොත් අර පලිබෝධකයන්ගේ ජීවන චක්‍රයේ ඉන්න විවිධ අවස්ථා මේ ආකාරයට හානි වෙලා යන්න පුළුවන්. මේ ආකාරයට බින් සකස් කිරීම කියන කාරණයත් එක්ක ගොවි මහත්වරු නගන මැසිවිලි තමයි මෙහෙම කරන්න කාලය ප්‍රමාණවත් නැහැ, ජලයේ තියෙන සීමාකාරී බවත් එක්ක සහ අධික වියදමක් යනවා කියන කාරණා. ඇත්තටම මේක කරන්න ඕන අපි ගොයන් කපාගත්තට පස්සේ ඒ ලියද්ද තුළ තියෙනවා යම්කිසි තෙතමනයක්.
අන්න ඒ තෙතමනයෙන් තමයි ඒ පස පෙරලීම සිද්ධ කරන්න ඕන. ඒගැන මේ කන්නේයට අදාළ කාරයක් විදිහට තමයි අපි අවසානයේ බිම පෙරලීමක් ගණ්ඩ ඕන. මොකද මේ කන්නේ අවසන් වෙලා වීටික ගෙදරගෙන හිල්ල ඊළඟ කන්නේ වතුර දුන්නහම වැහි වැටුණහම කරන කාරයක් නෙමේ. මොකද කන්න දෙක අතර හොඳින් හිරුවේලිය ලැබෙන පායන මාසයක හමාර්ක කාලයක් තියෙනවා. අන්නේ කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අපි කන්නේ ගොයන් කපාගත්තට පහුවෙනිදම මේ ආකාරයට බිම පෙරලන්න ඕන. එහෙම පෙරලුවොත් මේ තියෙන තද සූර්යාලෝකයට නිරාවරණය වෙලා ඒ සම්පූර්ණ ජීවන චක්‍රවල අවස්ථා විනාශ වෙලා යන්න පුළුවන්. ඒ වගේම විවිධ සත්තුන්ගෙන් ඒ කට්ටිය ගොදුරු කරගන්න සත්තුන්ගෙන් ඒක පාලනයක් වෙන්න පුළුවන්. ඒ වගේම ගොවීන්ට තියෙන විශාල ප්‍රශ්නයක් තමයි වල් පැලෑටි පාලනය කියන එක. මෙන්න මේ වල් පැලෑටි පාලනයට තියෙන හොඳම විසඳුමක් තමයි නිවැරදිව බිම සකස් කිරීම. මොකද පවතින මේ දාවක කොටස් වලින් එහෙමත් නැත්නම් ගිය කන්නේ තියෙන වල් පැලෑටි වලින් ඊළඟ කන්නේට යන කොටස් සම්පූර්ණ අපිට මෙතනින් විනාශ කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට වැහි වැටුණාම හෝ වාරි ක්‍රමයකින් ජලය ලැබුණාම අපිට සුපුරුදු විදිහට ඊළඟ පියවරවල් වල බිම් සකස් කිරීම සිද්ධ කරන්න පුළුවන්. අපි මෙන්න මේ මුල් හීය නැත්තම් බිම් හීය හරියට පස පෙරලීම සිද්ධ නොකරන නිසා තමයි අපි ගොඩාක් ගැටලු වලට මුහුණ දීලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ බිම් සකස් කිරීමේ කාර්යය නිවැරදිව කිරීම තමයි ඒ කන්නේ තුල හොඳම ආයෝජනය වෙන්නේ. විශේෂයෙන්ම ඊළඟ කන්නේ සඳහා මේ දුඹුරු පැල කීඩෑවත් පිටසිදු පැල කීඩෑ වගේ තානිය ඇතිවීම වළක්ව ගන්න పూర్ව ආරක්ෂිත පියවරක් විදිහට වළක්වා ගැනීම සඳහා අපි සියලුම දෙනා අපේ හැම ශේෂ්ත්‍රයක්ම ලංකාවේ වීවගා කරන ගොවි මහතුරුන්ගේ හැම ශේෂ්ත්‍රයක්ම තමන්ගේ අස්වැන්න නෙලාගත් පහු එදාටම මේ ආකාරයට හොඳින් බිම පෙරලලා මුල් බිම් හිය නිවැරදිව කරලා නියරවල් හොඳින් තනකොළ ඉවත් කරලා නැත්නම් නියරවල් රැහැලා ඒ විදිහට සති කීපයක් තියෙන දීලා අපි ඊළඟ කන්නේ දිවගාව පටන් ගන්න ඕන. අපි මේ අවස්ථාවේදී තවත් වැදගත් කාරණයක් මතක් කරගන්න ඕන. වටපණු හානිය ලංකාවේ ගොඩාක් ප්‍රදේශවලින් වාර්තා වෙනවා. අපි කවුරුත් දන්නවා ඒ සඳහා වටපණු නාශකයක් අපිට රසායනික ද්‍රව්‍යයක් නැහැ. ඒක පාලනය කර ගැනීම සඳහා තියෙන හොඳම ක්‍රමවේදය තමයි රසායනික නොවන මේ ආකාරයට බිම පෙරලීම, දහයි අඟුරු, කාබනික ද්‍රව්‍ය, අමු කුකුල් පොහොර එකතු කිරීම වැනි කාරණා රසක් තියෙනවා. අන්න ඒවා සිද්ධ කරන්නත් මේ අවස්ථාවම යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කියන කාර්යාවලිය තුළින් සමස්ත වීවගාවටම අත්වෙන ප්‍රතිලාභය බොහොම විශාලයි. විශේෂයෙන්ම වල් මර්ධනය වල් පාලනය පිළිබඳ ගොවීන්ගේ ගොඩාක්ම මැසිවිලි තියෙන අනිකුත් කාරණය තමයි. විශේෂයෙන්ම ඇත්තටම වගා ශේෂ්ත්‍රවල වල් මර්ධනය සඳහා ගොඩාක් ගොවි මහතුරු වියදම් කරනවා, වල්නාශක වර්ග භාවිතා කරනවා. අපි මේ වෙලාවේදී මතක් කරන්න ඕන වල්නාශක වලින් අපිට පාලනය කරගන්න පුළුවන් වෙන්නේ විශේෂයෙන්ම තෝරානසන වල්නාශක වලින්, වී වගාවත් තියෙද්දී යොදන වල්නාශක වලින් පාලනය කරගන්න පුළුවන් වෙන්නේ බීජ වලින් පරෝහණය වෙලා එන කුඩා අවදියේ තියෙන පැල පමණයි. මේ කන්නේ තියෙන මේ විශාලව තියෙන වල් පැල වලින් ඒ දාවක කොටස් වලින් එහෙම නැත්නම් ඒ වගේ භූගත කොටස් වලින් එන වල් පැලෑටි අපට ඒ කියන වල්නාශක වලින් පාලනය කරගැනීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා තියෙන හොඳම ක්‍රමවේදය තමයි මේ ආකාරයට හොඳින් බිම පෙරලලා ඒ පවතින සියලුම වල් පැලෑටි කොටස් හොඳින් පසත් එක්ක තැම්බෙන්න දීලා ජලයෙන් යට කරලා අවසානයේදී නිවැරදිව බින්සකස් කරලා අපි වී වපුරන අවස්ථාව වෙනකොට පෙර කන්නේ තිබුණු වල් පැලෑටි කොටස් සහ මුලින්ම අයින් කරගන්න පුළුවන් නම්, විනාශ කර දාගන්න පුළුවන් නම් අපට වල් පැලෑටි පිළිබඳ ලොකු ගැටලුවක් ඊළඟ කන්නේ තෙන්නේ. ඒ වගේම අපිට පහුගිය කන්න කිහිපයක අද්දකීම් ගත්තොත් විශේෂයෙන්ම ගොක් මැස්සගේ හානිය, ඒ වගේම පුරුක් පණු වගේ හානිය විශේෂයෙන්ම අපට වාර්තා වෙනවා. කහ පුරුක් පණු වගේ අවස්ථා මේ කියන නිරිවගාවේ එහෙම නැත්නම් මේ කොටස් වල රැඳී තියෙනවා යාගේ ජීවන චක්‍රයේ. ඒ සියලුම පලිබෝධ හානි අපි දුඹුරු පැල සහ පිටසුදු පැල කීඩෑව ඉලක්ක කරගෙන අපි කතා කරත් මේ කියන සමස්ත වීවගාවේ ඉන්න ප්‍රධාන පලිබෝධක හානි සියල්ල පාලනය කරගන්න මේ නිවැරදි බින් සැකසීම ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා මේ කාරණේ ඉතාමත්ම සාර්ථකව කළ යුතුයි කියන පණිවිඩය තමයි අපි මතක් කරන්නේ ඊළඟ කන්නේදී අපේ ප්‍රශ්න අවම කරගන්න. අපිට මොන ක්‍රියාමාර්ගය අනුගමනය කරත් කිසිම තත්ත්වයක් 100%කින් පාලනය කිරීමේ හැකියාවක් නැහැ. අපි අවම කිරීම තමයි අපි උත්සාහ කළ යුත්තේ කළමනාකරණය තුළින්. එතකොට අපි මූලික වශයෙන්ම අපි දන්නවා දුඹුරු පැල කීඩෑව සහ පිටසුදු පැල කීඩෑව වීවගාවේ මුල් කාලවලදී අපි අනවශ්‍ය ලෙස වැඩිපුර කෘමිනාශක වර්ග යෙදුවොත් ඒක හේතුවක් වෙනවා දෙවනුව ඒ දුඹුරු පැල කීඩෑ හානිය සහ පිටසුදු පැල කීඩෑ හානිය ඉතා උග්‍ර මට්ටමට එන්නේ.
මොකද ඉන්න සාභාවික සතුරන් විනාශ වන නිසා. ඒ නිසා අපිට මුල් අවස්ථාවේදී අපිට ඇති වෙන ප්‍රධාන ගැටලුව තමයි ඇලමැක්කාගේ හානිය. මොකද ගත වෙච්ච කන්න කිහිපය තුළම ඒ අත්දැකීමත් අපට ප්‍රබලවම මුහුණ දුන්න අපි ඒ අත්දැකීමට. ඒකට වැඩි වශයෙන් කෘමිනාශක භාවිතා කිරීමත් එක් හේතුවක් වුණා මේ කීඩෑවුව දුර මේ මට්ටම දක්වා එන්නත් මුල් අවස්ථාවලදී එන්නත්. ඒ නිසා අපි පැළමැක්කාව හොඳින් පාලනය කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ සඳහා තියෙන පරිසරයටත් අවමහානියක් වන අඩුම වියදමකින් කළ යුතු සාර්ථකම ප්‍රතිකාරයක් විදිහට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බීජ ප්‍රතිකාරකය හඳුන්වලා දීලා තියෙනවා. බීජ ප්‍රතිකාරක සඳහා රසායනික ද්‍රව්‍යයන් දෙකක් අපේ වෙළඳ පොලේ තියෙනවා. නිර්දේශ කළා අන්න ඒ රසායනික ද්‍රව්‍ය දෙක භාවිතා කරමින් එකින් මොන හරි එකක් පැළමැක්කා සඳහා බීජ ප්‍රතිකාරකය අපි අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඉන් අනතුරුව අපි වගාවට නිසි පරිදි අපි දිනපතා බලන්න ඕන. අපිට ගොවි මහත්තයෙකුට දිනපතා බැරි නම් අඩුම තරමේ දින දෙක තුනකට වරක්වත් උදේ පාන්දරින් සහ සවස් කාලයේ ගිහිල්ලා අපි මඩට බැහැලා ලියද්දේ සෑම තැනකටම ගිහිල්ලා ගොයම් පැලවලට අවමහානියක් වෙන විදිහට ඇවිදලා අපි ගොයම් පැල මෑච් කරලා පඳුරු දමන අවදී නම් ඒ පඳුරු මෑච් කරලා අපි හොඳින් බලන්න ඕන කඳේ පාමුල සිට සෑම කොටසකම මොන හරි පලිබෝධ අවස්ථාවක් ඉන්නවද කියලා. විශේෂයෙන්ම අපි දන්නවා දුඹුරු පැල කීඩෑව හා පිටසුදු පැල කීඩෑව කඳේ පාදස්තයේ ගොයම් පැල පඳුරු දමන ගොයමේ සිට පාදස්තයේ ජල මට්ටමට ආසන්න ඉදමින් තමයි විෂ උරා බොන්නේ. අන්න ඒ නිසා අපි මුල් අවස්ථාවේම හඳුනා ගන්න ඕන. ඒ වගේම නයිට්‍රජන් පොහොර යූරියා පොහොර භාවිතයේදී ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක වක්‍රව හේතුවක් වෙනවා අපිට පලිබෝධ හානි වැඩිවීමට අනවශ්‍ය ලෙස යූරියා පොහොර භාවිතය. ඒ නිසා අර පත්‍ර වර්ණ දර්ශක කියන එක පාවිච්චි කරලා ගහේ අවශ්‍යතාවයට පමණක් යූරියා පොහොර භාවිතා කිරීමෙන් ඔබගේ වියදම අවම කරගන්නත් පුළුවන්, අස්වැන්න උපරිම කරගන්නත් පුළුවන්. ඒ වගේම මනා ලෙස ජල පාලනය, ජලය අර පිරිමැස්මෙන් අවශ්‍යතාවය අනුව භාවිතා කරන්න ඕන. වල් පැල ඇති විධිමත්ව පාලනය කිරීම, මෙන්න මේ කියන කාරණා විධිමත්ව අපට කරගෙන ගියොත් ඉදිරි කන්නේ තුළදී අපිට මේ වගේ කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්නේ නැතුව අපේ වගාව මේ පලිබෝධ හානි වලින් අවම කරගෙන අපට වගාව හොඳ අස්වැන්නකට යන්න පුළුවන්. ගොවි මහත්තුරුන්ගේ ඉතාමත්ම කාරුණිකව අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහටත් බතලගොඩ වී පරේෂණ ආයතනය විදිහටත් අපි ඉල්ලා සිටිනවා මේක විශේෂිත අවස්ථාවක් විදිහට සලකලා මේ කන්නේ තියෙන කටුක අත්දැකීම් ඊළඟ කන්නේට මුහුණ දෙන්න නොදී අපි මේ කන්නේ තිබුණු ඒ හානිකර තත්ත්වයන් ඔක්කොම අවම කරගෙන අපි ඉදිරි කන්නේට නැවුම් කන්නයක් විදිහට අපි යමු. ඒ කන්නේ තුලත් එවැනි තත්ත්වයන් ඇතිවීමේ ඉඩ කඩක් තිබෙනවා. ඒ නිසා මුල සිටම අපි සුපරීක්ෂාකාරීව ඉඳලා ඒ අපේ වගා කටයුතු හොඳින් විධිමත්ව සිද්ධ කළා අපි මේක අවම කරගෙන ඉදිරි කන්නේ අපිට සැනසිලිදායක හොඳ අස්වැන්නක් හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන් හොඳ වී වගාවකට යන්න පුළුවන් කන්නයක් කරගන්න අපි සියලුම දෙනා අපකැපවීම කියන ඉල්ලීම තමයි අපි සිද්ධ කරන්නේ. අපේට ගොවි මහත්තුන්ට මෙවර යලකන්නේදී අමිහිරි අත්දැකීමක් අතිඳින සිදු වුණා. ඒ තමයි දුඹුරු පැල කීඩෑ හානිය. වෙනත් කන්නවල නොදැක්ක ආකාරයට විවසනයක් බවට මේක පත් වුණා. අපේ ගොවි මහත්තුන්ට ශ්‍රේෂ්ඨ වලින් අස්වැන්න ගන්න නැතුවම විනාශ කරන තත්ත්වයට පත් වුණා. ඒක ඉදිරි මහකන්නේදී ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බතලකොට වී පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරතුමන්ලා ක්‍රමවේදයක් සොයාගෙන තියෙනවා. ඒ ක්‍රමවේදය පිළිබඳව තමයි ඔබ දැනුවත් කරේ. ඒ පිළිබඳව මොනියම්මෝ ගැටලුවක් තිබෙනවා නම් තිරේ දිස්වන ලිපිනට ලිවීමෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම බදා දවසේ ඔබ ළඟ පිහිටි ගොජන්සේ මධ්‍යස්ථාන ගියොත් එයි රැඳී සිටින කෘෂිකර්ම උපදේශ මහත්මයා හෝ මහත්මිය හමුවෙමිනුත් ඔබගේ කෘෂිකාර්මික ගැටලු निराකරණය කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි කෘෂිකර්ම උපදේශ මහත්මයා සහ මහත්මිය සම්බන්ධ කරගන්න නොහැකි අවස්ථාවේදී ඔබට පුළුවන් 1920 දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. ඒ ලබා දීමෙන් ඔබට පුළුවන් ඔබගේ කෘෂිකාර්ම ගැටලු निराකරණය කරගන්න. එසේනම් තවත් සත් දිනකින් මෙවැනි වැඩසටහන් සමගින් හමු වීමේ බලාපොරොත්තු ඇතුව ඔබෙන් සමුගන්නවා. ඔබට සෞදායක දවසක්.